අයවන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න ඔබ බලාපොරොත්තුෙන් ඉඳ වැඩසටහනට චුට්ට ප්‍රමාදුණත් ඔබ සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ තව දවස් කීපෙන් උදා වෙන 2024 වසරේ මැයි මාසයේ වෙසක් මාසය ඔන්න ඔබට කොහොමද කියලා කතා කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේ මැයි මාසය කියන්නේ ඉතා සුවිශේෂී මාසයක්. මොකද මේ වසරේ සුවිශේෂීතුම වූ ග්‍රහමාරු වලින් සුවිශේෂීම ග්‍රහමාරු සිද්ධ වෙන මාසෙ. මොකද මේ මාසයේ උදා වෙද්දිම මේ පළවෙනිද මේ ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීමක් සිද්ධ වෙන. ගුරු ග්‍රහයාගේ මාරුව බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව සිද්ධ වෙනවා. ඉතින් බ්‍රහස්පති කියන ග්‍රහය විශේෂ වශයෙන්ම අපේ ජීවිතවල ප්‍රබල බලපෑමක් ඇති කර හැකි ග්‍රහයක් නිසාවෙන්ම මේ ඉතා විශේෂයි. එනිසා ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තුකින්ද මම මාසේ දවස් කීපයක් ගෙවුනට පස්සේ මේ වැඩසටහන් මේ මාසේ පලාපලන අනතුරුව ඔන්න මේ ගුරු මාරුව වසරක් වගේ කාලයක් මෙහෙමයි පල්ලෙන්ද ඉඳලා 2025 මැයි 19 දක්වා වගේ බලපාන මේ ගුරු මාරුව ඔබේ ලග්නෙල් ලග්නෙට කොහොමද කියලා කොහොමද ඒ වසර තුළ ඔබ ජීවිතයේ ජයග්‍රහණය උදා කරගන්න කියලා වැඩසටහනක් කියනවා. ඒක බලාපොරොත්තු වෙන්න. ඒ වගේම උදා වූ සිංහල අවුරුද්දත් එක්ක ඒ සිංහල අවුරුද්ද ඒ වසර කොහොමද කියලා කතා කරා ඒ වැඩසටහන් දාලා තිනවා ඔබේ ලග්න ලග්න නොබලපෝ අනිවාර්යෙන් බලන්න. මොකද ඒක ඉතා සුවිශේෂී වූ මේ වසර සැලසුම් කරගෙන වසර ගොඩ යන විදිහ ගැන කියලා තියෙනවා. එනිසා අනිවාර්යෙන්ම ඒක අහන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. එනන්ත මේ මාසයේ පලාපල ගිනව ඔබ අනිවාර්යෙන්ම කල්පනාකාරී වෙන කිසිසේත්ම මම කාගෙන්වත් මුදල් අය කරලා හෝ නොකර මේ පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ කවුරෙකු හෝ මගේ නමින් පෙනහිටලා ඒ පුද්ගලිකෙන් සටන් පරීක්ෂා කරන ඒ මම නෙමේ ඒ හොරෙක්. එනිසා ඒ වගේ දේවල් ගොඩක් වාර්තා වෙච්ච නිසා මිනිස්සුන්ගේ මුදල් අරගෙන ඒ වගේ දේවල් කරලා මිනිස්සුන්ව රවට්ටලා තියෙනවා. එනිසා සැලකිලිමත් වෙන්න මම මේ පොදු පලාපල කතනයක් විතරයි කියන්නේ. මොකද මට මේ ජ්‍යොතිෂය තුල මේ කියන කාරණාවතුල හම්බ කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ දේ හැමදේම මට තියෙන එකම අරමුණ මේ ජීවිතේ මේ කාල පරිච්ඡේද මිනිස්සු ගොඩාක් මානසික පීඩාකාරී චිත්ත පීඩාවෙන් ගෙවන කාලය මේ කාල සීමා තුල මේ ජ්‍යොතිෂය තියෙන වටිනාකමත් ජීවිතේට උපයෝග කරගෙන ඒ ප්‍රශ්න විසඳාගෙන ජීවිතේ ගොඩදාගන්න අනිත් අයට සහාය වෙන එක විතරයි මගේ අරමුණ. ඒ නිසා කොහෙත්ම මේක ව්‍යාපාරයක් කරගන්නේ නැහැ. ඒ නිසා කාටවත් ඔය ටෙලිෆෝන් නම්බර්ස් දැම්මට අහුවෙන්න එපා. මම කිසිම දුරකථනක් කියලා සඳහන් කරන්නේ නැහැ. මම ඔබට කියලා දෙනවා ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මේ කියන දේවල් සම්බන්ධයෙන් පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරගන්නේ මේ කියන දේවල් සම්බන්ධයෙන් ගැටලුවක් තිබ්බොත් රාගශ්‍රී වට මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න. හැබැයි කාලෙකින් මැසේජ් වලට රිප්ලයි කරන්න බැරුව ගියා. මොකද අධික කාර්යබහුලත්වයත් එක්ක ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම වෙසක් සතිය වගේ වෙද්දි අනිවාර්යයෙන්ම මම ඒ සඳහා ඔබට පුළුවන් විදියට රිප්ලයි කරනවා. ඒ නිසා දැන් ඉතින් ඒක ගැන කතා කරන්නේ කාටවත් අහු වෙන්න එපා. කොහෙත්ම මම ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරයක් විදියටවත් උදව්වක් විදියටවත් කාගත පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ සමාව ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි කතා කරමු අද මේ 2024 වසරේ මැයි මාසයේ උදාවත් එක්ක මැයි මාසේ පළඳින මැයි මාස 31 වෙනිදා දක්වා කාල සීමා තුළ ඔබේ ලග්නේ ලග්නයට මේ ජීවිතේ ගොඩදා ගන්න ආකාරය. ඉතින් වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. අන්න ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේක පොදු පළවාපල කතනයක්. ඒකින්ද සමහරක් වෙලාට එක එක අයට වෙනස් වීමක් සිද්ධ වෙන. හැබැයි මොන අසුබ දේ තිබ්බත් ඔබේ පුද්ගලික සටහන් තුළ ඔබේ පොදු පලාපලේ වුණත් ඔය ඕනම අසුබ දෙයක් වෙනස් කරලා සියරසිය සුබ කරගන්න ඒ පිළියම් පිළිවෙත් කියනවා. ඒකයි වේ යුත්තේ. එනිසා අනිවාර්යයෙන් මේ පිළියම් පිළිවෙත් අර තමන්ට හැකි පමණින් තමන්ට කරන්න බැර දේවල් තියෙනවා පුළුවන් දේවල් කරනවා. තමන්ට කරන්න පුළුවන් දේ උපරිමෙන් කරලා ඔබේ ජීවිතේ ගොඩදා ගන්න. එහෙනම් අපි බලමු ඔබේ ලග්නෙන් ලග්නයට මේ උදාවන මැයි මාසේ 2024 මැයි මාසේ කොහොමද කියලා. රාශි චක්‍රයේ 8 වෙනි රාශිය ලග්නාධිපති අඟහරු ග්‍රහයවත් කුජ ග්‍රහයා වූ වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නෙමිනි ආයිබෝවන්. ඉතින් මේ 2024 සුවිශේෂී වූ මැයි මාසය ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ වෘශ්චික ලග්නෙහිමි ඔබට කොහොමද කියලා කතා කරන්නේ. ඉතින් ඇයි මේ මැයි මාසයට සුවිශේෂී මාසයක් කිව්වේ? මේ සුවිශේෂී භාවය තියෙන්නේ මේ වසර තුළ සිදුවෙන අති සුවිශේෂී ග්‍රහ මාරු තුළ අති විශේෂිතම ග්‍රහ මාරුවක් වන ගුරු මාරුව සිදුවෙනවා මේ මැයි මාසේ පළවෙනි මැයි මාසේ උදාලා මිනිත්තු කීපයක් ගතපදී. ඔන්න ගුරු ග්‍රහය මෙතෙක් දවසක් මේෂ රාශිය තුළ ඉඳලා ඔන්න වෘෂභ රාශිගත වීම සිදුවෙනවා. වෘෂභ රාශිය ගැන ඔබගේ 7 වෙනි භාවයට තමයි පැමිණෙන්නේ. ඉතින් වෘෂභ රාශියට පැමිණීම ගැන අපි කතා කරමු. මම ගුරු මාරුව සම්බන්ධයෙන් විශේෂිත වූ ඒ ගුරු මාරුව අලලා විශේෂිත වැඩසටහන මේ මාසේ පළවෙනි ඉදිරිපත් අනතුරුව මැයි මාසේ මුල් සතියේ ගෙන එන්න. ඉතින් අද අපි කතා කරමු වෘශ්චික ලග්න හිමියන්ට මේ මැයි මාසයේ කොහොම වේද මාසයේ ලග්න පළපල මේක හොඳට පැහැදිලිව ඔබ තේරුම් ගත යුතුම කාරණා තමයි
මේ දීර්ඝ පලාපල කතන තියෙන. දැන් අපි සිංහල අවුරුදු පලාපලය ගැන ඒක වසරක් සඳහා බලපාන පලාපල කතනය. එතකොට දැන් ගුරුමාරුවත් වසරකට වඩා චූටි කාලයක් බලපාන. හැබැයි මේ මාසයේ පලාපල කියන්නේ මේ මාසයට අදාළ පලාපල. ඒකෙන් ඒක තෝරා බේරා වෙන් කරගන්න මොකද හේතුව? සිංහල අවුරුදු පලාපල සමහර දේවල් දීර්ඝ කාලීනව සංක්ෂිප්තයක් වශයෙන් කියද්දි සාරාංශයක් වශයෙන් කියද්දි සුබයි කියන දේවල් සමහර විට මේ මාසයේ තුල පුංචි අසුභකාරී තත්ත්වයන් වෙන්න පුළුවන්. සමහරට අර වසරක කාලය සීමා තුළ අසුභයි කියපු දේවල් මේ මාසයේ සමහරක් වෙලාවට සුභ වෙන්න පුළුවන්. මොකද දීර්ඝ කාලීන කතාවක් ඇද්දී සංක්ෂිප්තයේ කියද්දී මේ කතා කරන්නේ මේ කෙටි කාලීන කතාවක්. ඒ නිසා ඒවා වෙන් කර හඳුනා ගන්න තේරුම් ගන්න මේක මේ වෘශ්චික ලග්න වෙන සම්බන්ධ කියපු දෙයක් නෙමෙයි, හැමෝටම කියපු දෙයක්. ඉතින් ඒක නිසා අපි බලමු මේ මාසයේ හැසිරීමත් එක්ක විශේෂයෙන් මේ මාසයේ උදා වෙන වෙලාවේ ග්‍රහ පීඨීම් කොහොමද වෘශ්චික ලග්න හිමියන් කියලා. ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහය රාහු බුධ සමග සංයෝග වෙලා පස්වෙනි භාවයේ තැන්පත් වෙලා ඇද්දි රවි සිකුරු 6වැනි භාවයේ ඉන්නවා. එතකොට ශනි සසයෝගය උදා කරමින් 4වැනි භාවයේ තාමත් ගමන් කරනවා. ඒත් එක්කම දැන් ඔන්න අලුතෙන් ගුරු ග්‍රහය ඔබගේ 7වැනි භාවයට පැමිණිය සිදු වුණා. 6වැනි භාවයේ ඉඳලා මාසයේ උදා වෙද්දි මිනිත්තු කීපයක් ඇද 7වැනි භාවයට පත් වුණත් එක්කම කේතු 11වැනි භාවය තුළ ඉතා විශේෂිත වූ ගමනක් මේ කාල සීමා තුළ යනවා. ඉතින් මේ මාසේ උදාවේදී ඔහොම ග්‍රහ පීඨීමක් තියෙද්දී හැමෝම දැනගන්න කැමති මේ මාසේ කොහොම වේවිද ඔබගේ ආර්ථික මේ හැසිරීම රැකිරක්ෂා ව්‍යාපාර තුළ වෘත්තීය කටයුතු කියලා. ඉතින් මේ කාලය ඔන්න වෘත්තීය තුළ ගොඩාක් දුරට ඔබ ආයෝජන වශයෙන් මුදල් තබා ගන්න, මුදල් ඉතිරි කරගන්න උත්සාහ ධර්ම තත්ත්වයක් තියෙනවා. මේ මුදල් ඉතිරි කරගන්න කියන අතීන මුදල් ඉතිරි කරගන්න බෑ. ඒක හොඳටම මතක තියාගන්න. මේ කාල පරිච්ඡේදයේ ඒ තරම් අතර මුදලක් ආවත් කොහෙන් හෝ වැය වෙනවා. හැබැයි ඒ දේවල් ඵලදායී දේ සඳහා වැය කිරීමට ආයෝජන කරන්න ඔන්න යහපත් කාල පරිච්ඡේදයක් උදා වෙලා තියෙනවා. වෘශ්චික ලග්න හිමියන්ට තමන් දෙයක් වැය කරන දේ තුළ ඉදිරි අනාගත ඉදිරිය වෙනුවෙන් යම්කිසි ලාභයක් ප්‍රයෝජනයක් උදෙසා කරන්න ඔන්න වෘශ්චික ලග්න හිමියෝ පෙළඹෙනවා. මේ කාල සීමා තුළ ටිකක් උපක්‍රමශීලී සූක්ෂමව කටයුතු කරන්න වෘශ්චික ලග්න හිමියෝ වග බලා ගන්නවා. හරි බුද්ධිමත් ඔන්න වැයපස තැනදී වියදම් කියන දේ. සමහරක් වෙලාවට මෙහෙමයි, ඔබට මේ අතේ මුදල් ලොකුට රැඳෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට යම්කිසි ආකාරයකින් අර අතේ මුදල් නැතිවීම පිළිබඳ ගැටලු මතුවෙන්නත් පුළුවන්. හැබැයි ඒ දේ එතරම්ම මහා පරිමාණයේ ගැටලුවක් නොවෙන්නේ ඔබ කරන දේ යම්කිසි ආකාර අරමුණක් උදෙසා කරන නිසා. ඒ කියන්නේ මුදල් අතේ නැති වෙන්නේ මේ අකහින්කම් නිසාවත් මේ ලැබීම් අඩුවීම හේතු කොටගෙන නෙමෙයි. නෑ, ඔබ යම්කිසි ආකාරයක ඵලදායී දෙයකට ආයෝජනය කිරීම නිසා තමයි. ඒක හොඳට තේරුම් ගන්න මොකද්ද මේ කියන්නේ කියන එක. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ යම්කිසි ආකාරයකින් අර ඔබ තුළ ඔබගේ හැසිරීම රටාව තුළ යම්කිසි මූලිකත්වයක් තුළ කටයුතු කරන. මොකද්ද මේ කියන්නේ? රැකියා ස්ථානය තුළ හෝ වේවා, ව්‍යාපාර තුළ වේවා, හවුල් ව්‍යාපාර තුළ හෝ වේවා, ඔය ඕනෑම තැනකදී ඔබ මූලිකත්වය ගැන කටයුතු කරනා වගේම ඔබ මූලිකයා නොවෙන්න පුළුවන් සමහර කටද. නමුත් වැඩ කරන තැනදී ඔබ අර දැන් නාමිකව ඉන්න මූලිකයන් අභිබවා මූලිකත්වයක් ගැන කටයුතු කරන ඔබට යම්කිසි ආකාරයකින් විශේෂ වශයෙන්ම අර ඔබ යටතේ වැඩ කරන අයගේ උපරිම සහය ලැබෙන කාල පරිච්ඡේදයක්. අන්න ඒක නිසා අර නැති මූලිකත්වයක් ඔන්න මිනිසුන් විසින් ඔබට ලබා දෙන කාල පරිච්ඡේදයක්. ඔන්න දේශපාලනය වගේ කරන ඇයට, ඔන්න දේශපාලනය කරන වෘශ්චික ලග්නෙමයන්ට අතිශයෙන්ම යහපත් කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදය. මොකද හේතුව? මේ දේ තුළ ඔබට යම්කිසි ආකාරය ඔබ නොහිතන ඔබ හිතන්නේ තරමට යම්කිසි ආකාරයෙන් පසුපෙලක් ඔබ උදෙසා නිර්මාණය වෙන තත්ත්වයක් වෙනක නිසා ඔන්න දේශපාලන සම්බන්ධ වෘශ්චික ලග්න හිමියෝ මේ කාල සීමා තුළ ඔන්න මිනිස්සු අතරට ගිහිල්ලා ඔන්න වැඩ කරන්න පෙළඹෙනවා නම් ඔන්න උපරිම ආකාරයෙන් ජනතා ආකර්ෂණය ලැබෙන කාල පරිච්ඡේදයෙන් දේශපාලන විතරක් නෙමෙයි සමාජ සේවා කටයුතු හෝ වේවා යම්කිසි වෘත්තිමය තත්ත්වයන් තුළ අර ගොඩාක් පිරිස එකතු වෙලා කරන තත්ත්වයන් තුළ ඔබට උපරිම සාර්ථකත්වය අත් වෙන විදායක ශ්‍රේණිල කටයුතු කරන වෘශ්චික ලග්න හිමියන්ටත් ඒ පැත්තෙන් අතිශයම යහපත්. වැය වැඩි අර කිව්වා වගේම ඒ වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද හේතුව වැයට සරිලන විදිහේ ලැබීමක් වෙන්නම් කරනවා වගේම ඒ ලැබෙන දේවල් අර මං කිව්වනේ පළ දායි දේවල් විතරයි ඔබ යොමු කරන්න කියලා. ඒ වගේම පසුගිය කාලයට සාපේක්ෂව ඔන්න රැකිරක්ෂා තුළ ව්‍යාපාර තුළ ආදායම් මාර්ග තර වෙන කාල පරිච්ඡේදයක් යම්කිසි ආකාරයකින් දියුණුවට පත්වන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ව්‍යාපාර තුළම ඒකාකාරී තත්ත්වයන් වල පැවතුනා නම් එතරම් ලොකු දියුණුවක් නැහැ. ඔය අමාරුවෙන් ඇදගෙන ඉන්න තත්ත්වයක් තිබ්බනම්
ඔන්න පියවරද්දයක් ඉදිරියට ගිහිල්ලා යම්කිසි ආකාර සාර්ථකත්වයක් දියුණුවක් අත් කරගන්න හැකියාව පවතින ව්‍යාපාර තුළ. ඒ වගේම ඔන්න රැකියාව තුළ වෙනසක් බලාපොරොත්තු වෙන හිටියනම් මේ මාසය තුළත් ඕක පොඩ්ඩක් දීර්ඝ කාලීන වශයෙන් පැවතුණා. ඔන්න මේ මාසය තුළත් ඔබේ රැකියාව මාරු කරන බලාපොරොත්තු වෙනවා නම් ඔය යහපත් විදිහට රැකියාව මාරු කරගන්න ඔබට හැකියාව පවතිනවා. රැකියා ස්ථානයේ මොකක් හෝ වෙනසක් සිදු වෙන වැඩි ඉඩ කඩක් පෙන්නුම් කරනවා. ඒ පැත්තේ තවත් ගත්තාම ඒ වෙනස යහපත්. කොහෙත්ම කලබලෙන්න එපා. අර වෙනස් වෙනවන රැකියාව ඔබට පාඩුවක් වෙන විදිහටත් යම්කිසි අගතියක් වෙන විදිහට නෙමෙයි සිද්ධ වෙන්නේ. යහපත් විදිහට තමයි වෙනස සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබටත් හිතාගන්න බැරි අමුතු විදිහේ වාසනාවක් ඔබට මම සිංහල අවුරුදු පලාපලත් විශේෂයෙන්ම කිව්වා. සමහරක් කලාවට අර ලක් බයි චාන්ස් කියන්නේ ඔය පොඩි 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 විදිහේ වාසනාවන්ත දේවල් සමහර දේවල්ට ඔන්න මම පොඩි උදාහරණයක් කියන්න. වාසනාවක් යෝගා මුල්්‍ය වාසනාව විතරක් හිතන්න එපා. නෑ මුල්්‍ය වාසනාවක් තියෙනවා. නමුත් මෙන්න මේ වගේ දෙයක් අර සරල උදාහරණයක් ගත්තොත් ඔබ යම්කිසි ආකාරයක රැකියාවක් සඳහා ඉල්ලුම් කරනවා. මේකේ වැඩිම ලකුණු ගන්න 5 දෙනාට විතරයි අවස්ථාව ලැබෙන්නේ. අන්න 5 දෙනෙක් තේරිලා ඔබ 6 වෙනියට ඉන්න. නැත්නම් 7 වෙනියට ඉන්න. මොකද්ද දෙයකට අර ඉදිරි ලකුණු ගත්ත 5 දෙනාගේ එක්කෙනෙක් දෙන්නෙක් එතනට එන්නේ නැතුව ඒගොල්ලෝ වෙනස් වෙනවා. අන්න එතකොට ඔබ ඒ 5 දෙනාට ඇතුළත් වෙනවා. මේ එක උදාහරණයක් විතර කිව්වේ. අන්න ඒ වගේ වාසනාවල් අමුතු විදිහේ වාසනාවල් ක්‍රියාත්මක වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒක නිසා සමහරක් වෙලාවට ඔබට මේ කාලේ ඔබටත් පුදුම හිතෙන විදිහේ ඒ වගේ වාසනාවල් එනවා. ඒ දේවල් යහපත් ලෙස සිද්ධ වෙන නිසා සතුටත් කාරණා යෙදෙනවා මේ කාලේ. බලාපොරොත්තු වූ සතුටක් ලබන්න තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ වගේම හැබැයි ඔබ තුල තියෙන යම්කිසි ආකාරයකින් පොඩි හදිස්සියක් කලබලකාරීත්වය නිසා ඔය රැකී රක්ෂා කටයුතු තුළ ව්‍යාපාර තුළ අතුපසු වීම් සුළුසුළු අතපසු වීම් වැරදි සිදුවීම් පෙන්වුම් කරන්න ඉඩකඩ පවතිනවා. මොකද මේ කල්පනාවෙන් තොරව නිකන් ඉක්මනින් වැඩ කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදයක් අනේ පැත්තරිය වෙනස් කරගත යුතුයි. නැත්නම් අර මේකයි ඒ දේ තුළ ලොකු හානියක් වෙනවා කියලා මම මේ කාලේ කියන්නේ. එහෙම හානිකර තත්ත්වයන් ලොකුවට පෙන්වුම් කරන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ ඔබ ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙන කල ඔබේ යහපතට යම්කිසි මගක් පාදා ගන්න උත්සාහ කරන වෙලාවක ඔබට මේ කාල සීමා තුළ යම්කිසි ආකාරයේ මිනිස්සුන්ගේ ආකර්ෂණ ලැබෙන කාල සීමාවත් තුළ ඔබ කෙරෙහි ඉහළයගේ අවධානය යොමු වෙන කාල පරිච්ඡේදය තුළ පුළුවන් තරම් ඔබ උත්සාහ දැරිය යුතුම කාරණාව තමයි ඔබ තුලින් සිදුවෙන අත්වැරදීම් මතපසුවීම් අවම කරගන්න. එහෙනම් කල්පනාකාරී වැඩ කටයුතු කරන ඉක්මන්කාරීත්වයෙන් වැඩ කටයුතු කරන්න යන්න එපා. අර නිකන් යම්කිසි ආකාරයෙන් ඒ ඔබ තුළ තියෙන ඉක්මන්කාරීත්වය ඔබට තරමක් දුරට බාධක එල්ල කරන්න ඉඩකඩ පවතින නිසායි මම මේ කාල සීමා තුළ කියන දෙන්නේ. ඒ වගේම රැකියා ස්ථානය තුළ ඔය පහුගිය කාල සීමා තුළ ඔබට ප්‍රශ්න ඇති කරපු අමනාපකම් තියන් හිටපු අය ඔන්න ඔබට මිතුරු වෙන කාල පරිච්ඡේදය මොකක් හෝ හේතු කාරණා කොදෙසා ඒ අමනාප වෙලා හිටිය අය ඔබට මිතුරු වෙනවා. ඒ නිසාවෙන්ම ඔවුන් නැති කරපු බාධකත් ඉවත් වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. මෙහෙමයි එහෙම හිතවත් වෙන්න ආවා කියලා අනවශ්‍ය විදිහට ඒ ජීවිතේ ලං කරගන්න එපා. සමහර විට ඔවුන් එකක් වෙනත් තරමුණු දෙසා මේ රඟපෑමක් තුළ ඒ දේවල් එන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න කාටවත් රැවටෙන්නේ නැතු. හැබැයි කායිකවත් තරහ වෙන්න බෑ. මොකද තරහ වෙලා ඉන්න කෙනෙක් හිතවත් වෙන එකම යහපතක් තියෙනවා. ඒ නිසා ඒ හිතවත්කම පිළි අරගෙන අතේ දුරින් බුද්ධිමත්ව වුන් සම කටයුතු කරන්න වග බලා ගත්තොත් ওই தත්ත්වයන් තුළ වාසියත් කර ගැනීම ඔබට ප්‍රබල හැකියාවක් තියෙනවා. ඒ වගේම අර ඕනෑම කෙනෙක් එක්ක සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාවත් ඔබ තුළ පෙන්වුම් කරන නිසා ඔන්න මේ කාල සීමා තුළ ඔය හවුල් ව්‍යාපාරවලටත් යහපත් කාල පරිච්ඡේදයක් වගේම යහපත් හවුල්කාරයන් මුණ ගැහෙන කාල පරිච්ඡේදය අර අවස්ථාවාදී නොවන හවුල්කාරයෝ මුණ ගැහිලා යහපත් අරමුණක් උදෙසා ඔබේ ව්‍යාපාර ඉදිරියට ගෙන යන්න හැකියාව පවතිනවා. ඒ වගේම අර දැන් සමහර අය උසස් වීම් බලාපොරොත්තු වෙන වගකීම් ටික ඉහළ තැන් බලාපොරොත්තු වෙන ඉන්නා ඉන්නවනේ. හැබැයි ඔබට බලාපොරොත්තු නොවනට දැන් ඔවුන් තනතුරු පස්සේ යද්දි ඔබ පසුපස තනතුරු තාන්න මාන්න ලැබෙන පසුපස එන කාල පරිච්ඡේදය. ඒ නිසා ඒ වගේ අවස්ථාවල් එද්දි ඒ දේවල් අනිවාර්යයෙන්ම බාර අරන් කටයුතු කරන්න. හැබැයි සීමාවක් ඇතිව ලැබෙන විදිහට අර ඒ හැමදේම බාර අරගෙන ඔබට කාල කළමනාකරණය කරගන්න බැරුව ගියොත් ඔබට යම්කිසි ආකාරයකින් නිසිලස ඒ කටයුතු සියල්ල එකපාර කරගන්න අපහසු වෙන ඉඩ කරපතන. ඒ නිසා ලැබෙන හැමදේම නෙමෙයි. නමුත් ලැබෙන දේවල් තුළ ඔබට යමක් කළ හැකි ඔබට ඔබ තුළට යම්කිසි ඔබට යම්කිසි අර පාටක් කල එකක් දෙන්න පුළුවන් ඔබේ ජීවිතයට දෙන්න පුළුවන් දේවල් තෝරා බේරාගෙන කටයුතු කරන්න උත්සාහ කරන්න. හැබැයි
මේ තත්ත්වයන් තුළ ඔබට ඉදිරියට හොඳ අත්දැකීම් එක්ක යන්න යම්කිසි පරිණත භාවයක් ඇති කරන්න පහුගිය කාල සීමා තුළ කුඩා දරුවෝගේ හැසිරෙන වෘෂික ලග්නීමියෝ යම්කිසි වගකීමෙන් තොරව කටයුතු කරන ඔන්න ඒ තත්ත්වයට යම්කිසි ආකාර ජීවිතයේ අත්දැකීම් ඔබට ජීවිතේ පරිණත භාවයක් එක්කාසු කරගන්න ලැබෙන කලින් වැඩිහිටියෙක් ලෙස කටයුතු කරන තත්ත්වය පෙනුනේ ඔබ කුඩා දරුවෙක් වුණාත් කියන්නේ සාමාන්‍ය කුඩා කියන්නේ පුංචිම දරුවෙක් නෙමෙයි තරමක් යම්කිසි දෙයක් තේරුම් ගත හැකි වයස කෙනෙකුට ඔන්න ටිකක් මේ කාල සීමා තුළ අර පරිණත භාවයක් එක්ක වගකීම් සහිතව වැඩ කිරීමේ හැකියාව පෙන්වුම් කරනවා. හැබැයි අර මං කියපු මුලින්ම කියපු පුංචි කාරණාව ඔබ හදාගන්න අනවශ්‍ය කලබලයේ ඔබ තුළ තියෙන හදිස්සි භාවය අඩු කරගෙන කටයුතු කරන්න හැම අතින්ම ඒ පැත්තෙන් උනත් ඔබට සාර්ථකත්වය ඇති වෙන්න පුළුවන්. මොකද ඔබට යම්කිසි දෙයක් මේ කාල සීමා තුළ දැකලා ඒ දේ හොඳට කියවා ගන්න හැකියාව තියෙනවා. මේ දේ තුළම මේ වෙන දේ තුළ අත්දැකීම් හේතු කරගෙන යමක් වෙද්දිම මේකේ අන්තිම ප්‍රතිඵලය ගැන ඔබට ලොකු අදහසක් එනවා. ඔන්න ඔය ඉව කියන දේ විශේෂයෙන්ම මේ කාලේ ඔබට වැදගත් වෙනවා. මොකද මම කිව්වේ රැකියාව තුළ වුණත් ඔබට වගකීම් පෙරන ව්‍යාපාර තුළ වුණත් යම්කිසි ඉදිරියක් පෙන්වුම් කරන මේ හැම දෙයකම ඔන්න අර දැක්ම තුළ ඒ කියවා ගැමිනීම තුළ ඒකේ යම්කිසි ඉවක් බවක් තුළ ඔබට සාර්ථකත්වයක් කරගන්නත් ඒ ඉලක්කවල ළඟා වෙන්න ඔබට ඒක රුකුලක් වෙනවාමයි. ඒක හොඳට මතක තියාගන්න. ව්‍යාපාර කටයුතු වුණත් ආරම්භය සුළුවෙන් ආරම්භ කළත් ඔන්න අත්දැකීම් තුළ පියවරෙන් පියවර මම කිව්වා වගේ පරිණත වෙමින් අද නැතත් මේ මාසේ ආරම්භ කරනවා ඉදිරියේදී යහපත් තත්යකට පත් කරගෙන හොඳ ඉදිරියකට යවන්න ස්ථාවරත්වයක් ඇති කරගන්න හැකියාව පවතිනවා. මේකේ තව දෙයක් මේ කාල පරිච්ඡේදය වෘත්තීය ජීවිතය වගේම මේ ගෘහ ජීවිතය ගත්තත් ගොඩක් දුරට ඔබට යම්කිසි පාලනයක් ඔබ තුළ තියෙන කත්තාත්ය සමහර තීරණ ඔබ දුරදිග නොසිතා ගත තීරණ ඔබ වෙනස් කරන්න පෙළඹෙනවා මේ කාලේ. හැබැයි ඒ වෙනස යහපත්. සමහර වෙලාවට හදිසි තීන්දුව තියෙන තරම් තිබ්බ පහුගිය කාල සීමා තුළ ඔන්න මේ කාලේ ඒ දේවල් වල අඩුළු හුඩුකම් ඒ දේවල් තුන ගැටළු සහගතයෙන් ඔබට පේනවනේ. දැන් මම කියන්නේ ඔබට ඉවක් තියෙනවා කියලා. අන්න ඒ හේව හේතු කොටගෙන ඔය ගෘහ ජීවිතයේ ගත සමහර තීන්දුව තීරණ වෙනස් කරන්න ඉඩ කරපද. සමහරට පෞල් ජීවිතය තුළ ගැටළු තිබිලා ඔන්න යම්කිසි ආකාර දෙන්න වින් වෙන්න හෝ මොකක් හෝ දෙයක් උදෙසා ඔය වැරදි තීන්දුවක් හදිසි අරගෙන තිබ්බන ඔන්න ඒ දේ විත්ඩ්‍රෝ කරගන්න ඒ දේවල් වෙනස් කරගන්න ඒ යම්කිසි ඒ තිබිච්ච අරමුණ ඉවත් කරගන්න ඔබ පෙළඹෙනවා. අන්න ඒ වගේ යහපත් තීන්දුව තීරණ ගන්න පෞල් ජීවිතය තුළ පෙළඹෙන කාල පරිච්ඡේදයක් තමයි මේ පෙන්වන්නේ. ඒ වගේම මේ කාල සීමා තුළ හැබැයි අර පහුගිය කාලේ තරම් ඉක්මන් කෝපයෙන් යම්කිසි ආකාර හදිසි ආවේගෙන් කටයුතු කරන ස්වභාවයත් අඩු වෙනවා. හැබැයි සමහර තැන්වලදී ඔබ ඒත් අතර ඔයක ඇවිල්ලා ඕක තියෙන්නේ වෘශ්චික ලග්නමයන්ගේ උපතෙන්ම ගරන් ආපු දෙයන් ඔය කලබලකාරීත්වය හදිසි කෝපය ෂණික කෝපවීම වගේ තත්ත්වයන් ආවේගශීලීත්වය ඉතින් ඒවා දේවල් මේ කාල සීමා තුළ ග්‍රහපීඩීම් තුළ යම් තාක් දුරට සෑහෙන දුරට පාලනය වෙනවා. හැබැයි අර උපම් පුරුදු අතාරින්න බැරි වගේ සමහර තැන්වලදී හිතාගන්න බැරි තැනදී ඔන්න ඔය දේවල් මතුවෙන ඉඩකට පදවන නිසා ඔබ තුළ පාලනයක් ඇති කරගත්තාම මේ ග්‍රහපීඩීම් තුළ පාලනයක් ඇති වෙද්දී ඉතිරි ටික ඔබ බුද්ධියෙන් පාලනය කරගන්න වග බලා ගන්න මේ කාල සීමා තුළ. ඒ නිසා මේ කාල සීමා කොහොමත් පෞල තුළ එකමුතුකම සතුට සමගිය වර්ධනය වෙන කාල පරිච්ඡේදයක් පෞල් ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් කටයුතු කරන්න පෙළඹෙන කාලෙ පුළුවන් තරම් මේ කාල නිදහස් ඔබ කල් ගෙවන කාල පරිච්ඡේදය. එක පැත්තෙන් ගත්තා මේ දරුඵල බලාපොරොත්තු හිටියන ඔන්න දරුඵල අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව ලැබෙන ඔන්න මේ කාලේ යහපත් දරු පිණිස ගැනීම ඇති වෙන කාල පරිච්ඡේදය. ඔන්න කාලයක් තිස්සේ බලාපොරොත්තු හීනයක් හැබෑ කරගන්න පහුල කියන පහුලක් වශයෙන් සමයි දරුඵල අපේක්ෂාවන් හිටපු එකකුත් කාලයක් තිස්සේ දෙන මේ බලාපොරොත්තුක ඉෂ්ට සිද්ධ වීමනේ. අන්න ඒ වගේ නැත්නම් ඉවසක් ඉදික කරගන්න ඔන්න දේපොලක් ගන්න ඔය වාහනයක් ගන්න බලාපොරොත්තු හිටන පවුලක් වශයෙන් යම්කිසි දියුණුවක් බලාපොරොත්තු වෙනුන කාලයක් තිස්සේ පැවති බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරගන්න ඒකේ මූලික අඩිතාලම හරි මේ මාසය තුළ ඔබට ආරම්භන්න පුළුවන්. ඒ දේ තුළ අන්න ඔබේ ඉලක්කයට ළඟා වෙන්න මාර්ගය විවර වෙනවා. ඒ නිසා ඔන්න ඒ තත්ත්වයන් තුළත් ඔබ බලාපොරොත්තුෙන් ඉන්න. ඒ වගේම මේ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේදයේ බැඳීම් කියන කාල තත්ත්වයන් තුළ යහපත් තත්ත්වයන් උද්දත වෙනවා. මොකද පහුගිය කාලය සීමා තුළ ප්‍රේම සම්බන්ධතා පොඩ්ඩක් පැටලී සහගත තත්ත්වයක් පෙන්නුම් කරානේ වෘශ්චික ලග්නමයන්ගේ. ඔබ තුළ වුණත් යම්කිසි ආරක්ෂණික කෝපය ආවේගශීලීත තදින් තිබිච්ච කාල සීමා තුළ යම්කිසි බැඳීම් තුළ අර්බුදකාරී තත්ත්වයන් රණ්ඩු සරවල් වැඩි වෙන තත්ත්වයන් යම්කිසි ආකාර ඔබේ ඉවසීම නොමැතිකම නිසා යම්කිසි බහින් බස්වීම් ගැටලුකාරී තත්ත්වයන් තිබ්බන ඔන්න ඒ දේවල් සමතයට පත් වෙලා ඔන්න ප්‍රේම සම්බන්ධතා තුළ වුණත් යම්කිසි පාලනයක් තුළ යහපත් ලෙස බැඳීම් ඇති වෙන ඒ තියෙන ආරවුල් ගැටලු මේ යම්කිසි ප්‍රශ්න කරදර සියල්ල ටික ටික විසඳිලා ඔන්න සම්බන්ධතා
තර වෙන කාලයක් යහපත් සබඳතා ගොඩනගෙන කාල සීමාව ඒ හේතු කරගෙන ඔන්න ආදරය කරන අයට සතුරුදායක ආරංචියක් මේ මං කියන්නේ මේ තත්ත්වය තුළ. ඔන්න ඔබ ප්‍රේමයේ ආලය තුළ විවාහයකට යන්න බලාපොරොත්තු හිටියන නැත්නම් විවාහයක් බලාපොරොත්තු වෙන ආදර සම්බන්ධතාව නොමැතිව හිටියන මෙන්න මේ කාල පරිච්ඡේද වල විවාහ වෙන්න යහපත් ලෙස සහකාරු සහකාර ලැබෙන වගේ ප්‍රේම සම්බන්ධතා කරගෙන යන්නට ඔන්න වැඩිහිටියන්ගේ ආශිර්වාදය ගන්න. ඔන්න අතිශයම යහපත් කාලයක් මේ මාසේ 14 වෙනිදෙන් පස්සේ කාල පරිච්ඡේද තුළ උත්සාහ දරන්න. ඔන්න ඔබට ඒ තත්ත්වයන් තුළ වැඩිහිටියන්ගේ ආශිර්වාදයේ විරුද්ධත්වයක් තිබෙන විරෝධතා නැති වෙලා ඔබට ඒ විවාහයක් සඳහා ඒ කැමැත්ත පරිසරය නිර්මාණය වෙනවා. අර මුලින් කිව්වා වගේ විවාහයක් බලාපොරොත්තු සම්බන්ධතා නැතුව හිටපු අයත් යහපත් විදියේ විවාහ යෝජනා එන යහපත් විදියේ සහකාරය සහකරුවන් ලැබෙන විවාහයන් ඉක්මන් වෙන ඒ වගේම මේ කියන්නේ බුද්ධිමත් වගේම යහපත් ගතිගුණ ලක්ෂණ තියෙන සහකාරය සහකාරය ලැබෙන කියන්නේ ඔය සෙල්ලක්කාර රැවටිලිවන්ත අය නෙමෙයි ගොඩාක් යහපත් නිවිච්ච අය ටිකක් ඔය දහමට ලැබි තරමත් දුරට ඒ පැත්තෙන් ගොඩක් හොඳ අය ලැබෙන කාලපජය නිසා ඔන්න විවාහ බලාපොරොත්තු වෙන වෘක්ෂික ලග්නියන්ට වාසනාවන්ත ආරංචියක් ඒ මං අරන් ආවේ. ඒ වගේම මේ කාල සීමා තුළ අනාගතය පිළිබඳව ඔබ කරන සැලසුම් ගොඩාක් දුරට සාර්ථක වෙන කාල සීමාවක්. ඒ නිසා ඔය අධ්‍යාපනික වශයෙන් උනත් උසස් අධ්‍යාපන බලාපොරොත්තු වෙන හිටියනම් ඔන්න ඒ සඳහා ඒ ඔබ ඉලක්කයට ළඟා වෙන්න හැකියාව ලැබෙන වගේම විදේශගත වීමේ බලාපොරොත්තු වෙන හිටියනම් අන්න ඒ தත්ත්වය සාක්ෂාත් කරගන්න පුළුවන්. මං කියවන මේ කාල සීමාව මුදල් වැය වෙනට වැඩිපුර හැබැයි ඒක අනාගත අභිවෘද්ධියට හොඳයි කියලා. ඔන්න ඔය වගේ කාරණා තුළ උසස් අධ්‍යාපනය හදාරන්න විදේශගත වෙලා අධ්‍යාපනය හදාරන්න ඒ වගේ දේවල් වලට ඔන්න මුදල් වැය කරන්න වෙන කාලයක් ඒ දේවල් හීන සැබෑ වෙනවා. වෘත්තියක් සඳහා වුණත් විදේශගත වෙන්න හිටියන මේ කාලේ ඒ தත්ත්වය යම්කිසි ආකාරයකින් සඵල කරගන්න හැකියාව පවතිනවා. අනිත් ඒ සඳහා වියදම් වෙනවා. ඉතින් මූලික මුල් කාලේ ඒ සඳහා අටක් වැය වෙන්න වෙන වැය කරන්න වෙනවා. හැබැයි ඒ හැම ඉලක්කයක්ම සාර්ථක කරගන්න නිවැරදි මාර්ගයත් සැලසෙනවා. ඉතින් අධ්‍යාපනික වශයෙන් තවත් පැත්තෙන් කතා කරොත් ඔන්න විභාග වලට පෙනීහිටන වෘෂිකලක් නෙමෙයි මේ මැයි මාසයේ අතිශයින් යහපත් කාල පරිච්ඡේදයක් ඔබ බලාපොරොත්තු වුණාටත් වඩා ප්‍රතිඵල ගන්න යම්කිසි ඔබටත් හිතා ගන්න බැරි ආකාරයේ ඔබ තුළ දැනුම වර්ධනය, බුද්ධිය වර්ධනය, මතක ශක්තිය දියුණු වීමක් බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයක් තමයි ඔන්න මේ මාසයේ පුරාට ගෙවෙන්නේ විශේෂ වශයෙන්ම. තවත් පැත්තෙන් කතා කරාම මේ කාල පරිච්ඡේදය තුළ ඔබේ බාහිර කුසලතා දක්ෂතාවෙන් ක්‍රීඩා කුසලතා වෙන්න පුළුවන්, කලා කුසලතා වෙන්න පුළුවන්, ඔබගේ ලේඛන කුසලතාවේ මොකක් වූ ඔබ තුළ තියෙන අර විශේෂිත වූ කුසලතාවයන් පිළිබිඹු කරලා ඒ දේ තුළ සාර්ථකත්වය ජයග්‍රහණ තරඟවලට සහභාගීලා තරඟවලින් ජයග්‍රහණය කරන්න යම්කිසි ආකාර අලුත් අලුත් දේ නිර්මාණය කරන්න ඒ දේවල් ටිකක් ප්‍රසිද්ධියට ජනප්‍රියත්වයටපත් වෙන්න හේතු කාරණා යෙදෙන මාසයක් ඒක නිසා කටයුතු කරන්න. හැබැයි ඔය යහපත වෙද්දී චුට්ටක් ඔය මේ මාසේ 14 දැන් පස්සේ කාල සීමාව තුළ ඔය අධ්‍යාපනය තියෙන චූටි ඔය ඇල්ම පොඩ්ඩක් අඩු වෙන තත්ත්වයක් වෙනවා. මොකද අර බාහිර දේවල් වලට පොඩ්ඩක් යොමු වෙනවා කියලා කිව්වනේ. ඒව හේතු කොටගෙන අධ්‍යාපනික වශයෙන් පොඩ්ඩක් ඇල්මෙන් බැහැර වෙන්න ඉඩ කියලා පවතිනවා. නෑ ඔබ බුද්ධිමත් විය යුතුයි. නිවැරදි ලෙස හැමදේම සමබරව කැම බාහිර දේවලුත් කරන්න අධ්‍යාපනයටත් නිසි වෙලාව දීලා ඒ දේවල් නිවැරදිව බැලන්ස් එකක් ඇතුව සමබරව කරයන්ඩ උත්සාහ දරන්න. ඒ වගේම මේ කාලේ මෙයා මේ සාමාන්‍ය අධ්‍යාපන ලබන වයසේ දරුදරියෝ මං කියවන මේ කාලේ තියෙන වෘෂ්‍යලක් නෙමෙයිගේ ආකර්ෂණීය භාවය ඇති වෙනවනේ. අන්න ඒව හේතු කොටගෙන ඔය නොගැලපෙන ඇසුරු කන්නම් පොඩ්ඩක් ඇති කරගෙන ඊට වඩා පවතුන එක නිසා අන්න ඒවත් අර අධ්‍යාපන දින උමනා උනන්දු අඩු කරන්න හේතු කාරණා නේද. ඒ බාහිර සාධක පුළුවන් තරම් අවම කරගන්න උත්සාහ කරන මොකද මේ කාලේ අධ්‍යාපන මුල් තැන දිය යුතුයි. නැත්තම් අර ඉදිරියේදී කරන් තියෙන දේවල් දැන් කරන්න ගියොත් අධ්‍යාපනය බාධා කරගත්තොත් ඔබේ ජීවිතේම සමබරතාවයෙන් මිදෙනවා. නිසා පොඩ්ඩක් අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න ඒ தත්ත්වය වෙනස් කරගන්න. මේ කාල පරිච්ඡේද තුළ මේ යම්කිසි ආකාරයක සෞඛ්‍ය ගැන කතා කරොත් පොඩ්ඩක් මේ කාලේ රුධිරයේ සම්බන්ධ රෝගීකාරී තත්ත්වයන් ඔය ශරීරය තුළ තුවාල ලප දද කුෂ්ඨ ඇතිවීම තත්ත්වයන් පෙන්눔 කරනවා. මොකද උෂ්ණාධික භාවය හේතු කරගෙන මේ කාලේ දැන් සාමාන්‍ය පරිසර උෂ්ණත්වය තිහල කාල පරිච්ඡේදයන් නිසා ඒ தත්ත්වය ප්‍රබලන්දෙන් පෙන්눔 කරනවා. ඒක නිසා ටිකක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම අක්ෂි සම්බන්ධයෙන් ගැටලු තත්ත්වයන් මතුවෙන ඊට කරපතන ස්නායු රෝග තත්ත්වයන් ඇති වෙන ඊට කරපතන නිතර නිතර උදර ආබාධ තත්ත්වයන් ඇති වෙන කාල පරිච්ඡේදයට ප්‍රවේශම් වෙමින් කටයුතු කරන්න. විශේෂයෙන් මම කියවන මේ කාලේ දරුඵල අපේක්ෂාවක ඉන්න ඇයි දරුඵල ලැබෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ උදරයේ ආශ්‍රිත අසනීපකාරී තත්ත්වෙනුත් පෙන්눔 කරන නිසා අර දරු ගැබ ප්‍රවේශම් කරගන්න වග බලා ගන්න. මේව මහා ලොකු තත්ත්වයක් නෙමෙයි. නමුත් මම මේ ඔබ බය කරන්න මේ කිව්වේ මේ අවදානට පෙර ඔබට යම්කිසි සූදානමක් තිබ්බනම් ඔබ කල්පනාකාරීව කටයුතු කරලා ඒ දේවල් වළක්වා ගන්න ඔබට හැකියාව තියෙන එක නිසා වෙන්න ඔන්න වෘශ්චික ලග්නෙමෝ වග බලා ගන්න මේ කාල පරිච්ඡේදය තුළ ඒ தත්ත්වය යහපත් ලෙස පවත්වා ගන්න සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ආහාර පාන ගද්දී
යම් කිසි ආකාරයෙන් සමබරව ගන්න උත්සාහ කරන්න, ව්‍යායාම තුළ යම් කිසි ආකාරයේ ශරීර සෞඛ්‍ය සමබර කරගන්න උත්සාහ කරන්න, යහපත් සෞඛ්‍ය පුරුදු මත ශරීර සෞඛ්‍ය යහපත් කරගන්න උත්සාහ කරන්න. එතකොට මේ කියන දේවල් සෑහෙන වෙනස් කරගන්න ඔබට හැකියාව පවතිනවා. ඉතින් මේ මාසය තුළ ඒ වගේම මේ දීර්ඝ කාලින මේ මාස විතර පමණක් වළංගු වේව නෙමෙයි, මේ ඉදිරි කාලය සාර්ථක ජීවිතය ජයග්‍රහණය කරගන්න ඔබගේ ජීවිතයට මේ තියෙන අසුභකාරී දේවල් සම්පූර්ණ ඉවත් කරන, සුබ දේවල් පමණක් ළඟා කරගන්න, ජීවිතේ හැම ප්‍රශ්න මුහුණ දෙන්න ජයග්‍රහණ ලබන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි දැන් කතා කරමු. ඉතින් විශේෂම බලාපොරොත්තු වෙච්ච දේ මේ අනිවාර්යෙන් තමන්ට හැකි පමණින් කරන්න. මේ සඳහා ඉතා විශේෂිත පිළියමක් පිළිවෙතක් මම ඔබට කියනවා. මේක ඔබ බ්‍රහස්පතින්දා දිනයක තමා කරන්න ඕනේ. මේක මේ පුළුවන් අය අනිත් අය ඕනෑම වෙලාවක් යොදා ගන්න හැකිනම් ඔබ බ්‍රහස්පතින්දා උදෑසන 6:25 6:45 අතර හෝ බ්‍රහස්පතින්දා රාත්‍රී 8:25 8:45 අතර මේ කරන්න උත්සාහ කරන්න. සෑම බ්‍රහස්පතින්දාම කරන්න පුළුවන් වඩා හොඳයි. මහා අමාරු දෙයක් නෙමෙයි. මේක මේ විශ්වයේ යම් කිසි ආකාරයක තැම්පත් වුණු යහපත් ශක්තිය ඔබ තුළට ආකර්ෂණය කරගන්න කරන පිළියමක් පිළිවෙතක්. ඉතින් මේක තුළ මුලින්ම අර කියපු වෙලාවල උදෑසන වෙලාවන වඩා හොඳයි. නැත්තම් හවස රාත්‍රී වෙලාවත් ගැටලුවක් නැහැ. නැත්තම් ඔබට හැකි වෙලාවක ඔබ ඔබගේ ආගම දහමට දැන් ඔබ බෞද්ධයෙක් නම් ඔබේ බුදු පහන දල්ලන තැන පහන දල්ලලා මුලින්ම බුදුන්ට පහන පූජා කරන්න. මේ පහන් පූජාව ලෝතුර අමාමහනි බුදුපියන් වහන්සේටම පූජා කරමි, පූජා වේවා පූජා වේවා කියලා පූජා කරලා ඊට පස්සේ තවත් පහනක් දල්ලන්න. ඒ පහන ඔබ දෙවියන් අදහනවා නම්, ඔබ දෙවියන් විශ්වාස කරන ශිව දෙවියන් උදෙසා ඒ පහන දල්ලන්න. ඔබ අන්‍යාගමිකයෙක් නම් ඒ ඔබගේ සම්සයාකර දෙවියන්ට පහන දල්ලන ස්ථානයේදීම මේ දේ කරන්න කිසි ගැටලුවක් නැහැ. දල්වල ඉවරලා මම මේ කියන මන්ත්‍රය ඔබ කීප වතාවක් අවම වශයෙන් 21 වතාවක්වත් උච්චාරණය කරන. මේ කටපාඩමින් ඔබ දැනන් ඉන්නක තනම් යහපත්. මොකද මේ පද 14යි තියෙන්නේ, අමාරු නෑ. ඒක ශබ්ද කරන ආකාරයම ඔබට කියන්නම්. ඒ වචන අකුරෙන් මේ තිරේ දිස් වේවි දැන් බලන්න. ඉතින් ඒ මන්ත්‍රය කටපාඩමින් ඔන්න 21 වතාවක් උච්චාරණය කරන්න. මේ දේ තුළ හැබැයි පුළුවන් නම් ඒ බ්‍රහස්පතින් දවසේ ඒ දේවල් කරද්දී ඔබ නිර්මාංශ වෙනවන අතිශයම යහපත් මේ தත්ත්වය තුළ මස්මාංශයෙන් වැළකෙසින්න උත්සාහ කරනවන. ඒ වගේම මේ බ්‍රහස්පතින් දවසේ විතර නෙමෙයි, ඔබට හැකිනම් දිනපතා වුණත් මේ ගැටලුවක් නෑ මේ කළාට. ඒ වගේම ඔබට මොකක් හෝ දුකක් කරදරයක් හදිසියේ කෝපයක් ගැටලුවක් මොකක් හෝ දෙයක් ඇති වෙන ඕනෑම වෙලාවක මේ මන්ත්‍රය ඔබ 7 වතාවක් S2 වහන උච්චාරණය කරන්න. ඒ හැම තැනකදීම ඔබේ ජීවිතයේ ඔබ නොසිතුව ආකාරය ශක්තියක් ඔබට ලැබෙවි. මේ ඉතාමත්ම ප්‍රබලයි. එහෙනම් මේ හනිවරදිව ශබ්ද කරන ආකාරය ඔබ අහගන්න. මේ තිරේ දිස්සන වචනත් එක්කම ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාර් රුකමිව බන්ධනාන් මෘත්‍යෝර් මුක්ෂීය මාන්ෘතා. ඔන්න ඔය ආකාරයට ඔබ ඒ කියන මන්ත්‍රය ඒ ආකාරයට උච්චාරණය කරන නිවැරදි කටපාඩම් කරලා නිවැරදි උච්චාරණය සහිතව ඔබ තුළ ඔබට හිතාගන්න බැරි විදිහේ මේ විශ්වය තුළ ගැඹුරු ශක්තියක් ඔබේ ජීවිතේට හැම ප්‍රශ්නයකටම විසඳුමක් එක්ක ඔබේ ජීවිතේ යම්කිසි ආකාරයක සැහැල්ලුවක් සතුටක් එක්ක ගොඩාක් දේවල් ලැබෙවි. එකපාර නෙමෙයි, කාලයක් යද්දී ඔබ පුළුවන් තරම් මේ දේ මේ පිළිවෙත කරන ගම දැහැමි වෙන්න බලන්න. දැහැමි වෙන්න වෙන්න මේ දේ තුළ දෙන ප්‍රතිඵල ඔබට ඉතාමත්ම ප්‍රබල වේවි. ඔබ පුදුමාකාර විදිහට ඒ ප්‍රතිඵල ලබාවේ. මේ ඉතාමත්ම බලගත් මන්ත්‍රයක්. මේ දේ තුළ ඔබ මම ජීවිතේ පුද්ගලිකව අත්හදාවල් ගොඩක් අයට කියලා ඒ දේවල් තුළ ඒ අයලාගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන ක්ෂණික උත්තර ලබමින් ඉදිරියට ගියා. ඒක නිසායි මම කිව්වේ ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් හිතට ආවත් මොන හරි හිතාගන්න බැරි විදිහේ දෙයක් ඔබ පැටලෙවිල්ලක පැටලුණත් මෙන්න මේ කියන දේ තුළ ඔබේ මනසට යම්කිසි ධනාත්මක භාවයක් අත් වේවි. ඒ නිසා එයයි වියේ උත්තේ ඒ දේ ඔබ අනිවාර්යයෙන්ම උපරිමම අත්විඳින්න උත්සාහ දරන්න. මේ දේ තුළ පුළුවන් තරම් අධ්‍යාත්මික වශයෙන් ආගම දහමට ලැබිව ධාර්මිකව කටයුතු කරන්න ජීවිතේ ඔබට දිනන්න පුළුවන්. ඉතින් ඔයත් එක්කම නිතර අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන සජ්ජායන කරන පුරුද්දක් කරගන්න. මොකද අභිසම්බිධාන පිරිත අතිශයම වැදගත් මේ කාල පරිච්ඡය තුළ ඔබට. මේ දේ තුළ තියෙන දේ ඔබ උද්‍යාසන අවදිච්ච ගාම්ම අර අපි හැමදාම කරන්නේ මෝර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සූර පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරනවා. ඒක දැන් හැමදාම මම ඔබට කියනවා. එහෙනම් ඒකටත් අභිසම්බිධාන පිරිතත් ඔබ එකතු කරගන්න. සූ ටීවී වල ගියාන මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඇති ඒ ලින්ක් එක, ප්ලේලිස්ට් එක, ඒ නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් දේශනාවල ඔබට සවන් දෙන්න පුළුවන්. එනිසා ඒ උදෑසන අවදිච්ච ගාම මෝර පිරිත, චන්ද පිරිත, සූර්ය පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාවත් එක්කම අභිසංවිධාන පිරිතත් ශ්‍රවණය කරන්න, සජ්ජානය කරන්න
ඇදේ ඉඳලම ඒදේ කරන්න නැගිට ලගිල්ල පහන් පූජගල කරන්ගේ ඔක කාලයක් තිස්සේ කරන්න හම් පෙන්න්න සතතිය දෙයක් දෝක ම හැරන නිසා උදස නැගට ගම ඇදර ලා වෙලසෙන් පුට නැගට ඇදර ලා හිට ය ෆෝන් එක ගත්ම සූට තින පිරි දේශන ශ්‍රවණය කර රාත්‍ර නිින්දර පෙරත් ඒ විදිහටම කරලා නිදාගන්න. අන්න ඕක පුරුද්දක් කරගන්න ජීවිතේ ලොකු පෙරලිය ප්‍රබලත්වයක් අත් කරගන්න පුළුවන්. මොකද ඕක මං ආවඩ කර කරන දෙවල්ම කියන දේවල්ම වසර ගානක් කියලා කරපු අය ඔන්න ගිහින් බලන්න පහුගිය වීඩියෝස් වල කමෙන්ට්ස් වල ඔවුන් ජීවිත ජයගත්ත හැටි. කොච්චර අමාරුකම් ආවත් වෙලා බැලුවොත් නරක වෙලාවල් තිබ්බත් මේ තරම් යහපත ළඟා වෙලා නැහැලු ජීවිතේ මේ වගේ කාලයක් කියලා. ඒකට හේතුව ඔවුන් ජීවිතේට මේ කියන මේ ශබ්ද විද්‍යාත්මකව තියෙන වටිනාකම එකතු කරගෙන පුළුවන් තරම් ඔවුන්ගේ ඕරා එක ධනාත්මක කරගෙන තියෙන ඍණාත්මක දේවල් ඉබේම එතකොට නැති වෙලා යනවා. ඕක තමයි සරල සංසිද්ධිය විද්‍යා හරි අතිශයම විද්‍යාත්මක සංසිද්ධිය. ඒ නිසා ඒක ඔබ අත්හදා බලනවත් මාසයක් දෙයක් මේක කරලා බලන්න පියවරෙන් පියවර යද්දි දවසින් දවස ඔබේ ජීවිතයේ යහපත් පෙරළිය ඇති වෙන ආකාරය ඔබටම පුදුම වෙයි. ඒ අතරතුරදී පුංචි පුංචි කඩාවැටීම් ඇතිවි ඒවට මුලින් ගණන් ගන්න එපා. ඒවට කොහෙත්ම බය වෙන්න එපා. ඔබ මේක නොකඩවා කරයි යන්න ඔබේ ජීවිතේ ඔබට ඕන වෙලාවට ඒ නිවැරදි ආකාරන වෙයිස්. අමාර දේවල් අහිමි වේවි. ඒ අහිමි වෙන දේවල් ඔබ හිතුවට ඒක අයහපතක් කියලා ඔබට පස්සේ පැහැදිලි වේවි. ඒ දේවල් සියල්ල යහපත සිද්ධ. ඒ කියන්නේ ඒකේ අදහස මේ සියලු දේ ඔබේ යහපතට පමණක් සිද්ධ වෙන නිසා වෙයි. ඒ නිසා ඒ කියපු දේවල් අනිවාර්යයෙන්ම නිවැරදි දිනපතා කරන්න උත්සාහ කරන්න. අනිත් දේ අනිවාර්යයෙන් මේ මාසය ආරම්භ වෙන දවසේ මාසයේ ආරම්භක දවසේ පළවෙනිදාට ඔබ ඉන්න රට නගරය අනුව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. අපි හැමදාම කෙනෙක් පිළිවෙත අද අහන අයටත් අද මුලින්ම මම මේ වැඩසටහන ආයට මම කෙටියෙන් කියන එක තේරුම් ගන්න. ඔබ එදා උදෑසන සූර්ය උදාව පළවෙනිදා උදෑසන සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න හරිම සරලයි. Google එකට ගිහිල්ලා දිනේ පළවෙනි මැයි පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය ගහලා සන්රයිස් කියලා ටයිප් කරන්න. ඉස්සලා සන්රයිස් කියලා ටයිප් කරත් කවන්නේ සන්රයිස් කියලා ගැහුවා ටයිප් කරා. ඔබ ඉන්න රට නගරය ඒ වගේම එදා දිනේ මේ පළවෙනිද 2024 කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔබට සූර්ය උදා වෙන වෙලාව අපිට හොයාගන්න පුළුවන්. ඒ වෙලාවට කලින් ඔබ ඇහැරිලා පෑකට එකමර කලින් ඇහැරිලා ඉස්සලම් පිරිසුදු වෙලා නාන්න පුළුවන් අය නාන්න පීනස ලෙඩ්ඩු එහෙම නාන්න යන්න එපා. ඒගොල්ලෝ ටික පිරිසුදු වෙලා ඔන්න ඉස්සල්ලාම කළ යුත්තේ ඔබගේ ආගම දහමට අනුව ඒ කටයුතු කරන බුදු පහන දැලන බුදු පහන අනිත් ආගම් වල ඒ ආකාර කටයුතු කරලා ඊට පස්සේ ඔබ ගිහිල්ලා ඔබ හරි ඔබේ ගෙදර කෙනෙක් ලවා හරි සුදු කිරිබතක් සකස් කරගන්න. සුදු කිරිබතක් සකස් කරගෙන එයින් පොඩ්ඩක් අනුභව කරලා ඔබ ඉක්මනින් ඉඳගෙන මේසයක් ගාව ඔබ ලියන්න මේ මාසේ ඔබේ වියහියදම් ඔබ බලාපොරොත්තු වෙන ඇස්තමේන්තුගත වියදම් මොනවාද ආහාර පාන සඳහා ගමනාගමනයට ඖෂධ සෞඛ්‍ය කටයුතු අධ්‍යාපනය හැම එකක්ම ලියන්න. ඔබ බැංකු ණයක් ගෙවන ණය ෆිනෑන්ස් වාරිකයේද නැත්නම් සීට්ටු සල්ලිද හැම එකක්ම ලියන්න. ලියලා ඕකට තව පුංචි දෙයක් එකතු කරන පොඩි මුදලක් හෝ ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේ ඔක්කොම එකතු කරන්න. මේ එකතු කරාම මේ මැයි මාසය පුරා ඔබ ජීවත් වෙන්න අවශ්‍ය ඇස්තමේන්තුවක් වෙනවා. ඉතින් මේ දෙයට තව දෙයක් එකතු කරගන්න. දැන් ඔබ ලිව්වට පස්සේ ඔබ හැම මාසෙම උත්සාහ කරන්ද ඔබේ වියදමේ ලියපු ප්‍රමාණය අභිභවා නොයන්න වග බලන්න. පුළුවන් තරම් රුපියල් 500ක් 1000ක් ඉවල ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගෙන ඒ ඉතුරු වෙන ප්‍රමාණයත් අර ඉතිරි කිරීම සඳහා යොදවන්න. ඕක මේ සරල පිළිවෙත ක්‍රමයක්. නමුත් අපේ පිළිවෙත එක නෙමෙයි. දැන් ඔබට ඔන්න ඊට පස්සේ ඔබ දන්නවා මේ මාසය සඳහා ජීවත් වෙන්න අවශ්‍ය කරන දේ. ඒ වගේම තව පැත්තකින් ලියන්න මේ මාසයේ ඔබේ ඉලක්ක මේ අලුත් දෙයක්. මේ මාසය සඳහා ඔබේ ජීවිතේ අත් කරගන්න ඔබේ බලාපොරොත්තු ඉලක්ක කියලා තව එකක් ලියන්න. ඒ කොලේ අරගෙන ඔබ නිතර ඔබට පේන තැනක අලවලා තියන්න. ඒක එහෙම අලවලා තියලා අර වියදහියදන් කොලේ අරගෙන ඔබ එකතු අරගෙන ඊට පස්සේ මේ සූර්ය උදා වෙන වෙලාවට හරියටම දැන් සූර්ය උදා වෙන මොහොතට ගිහිල්ලා නැගෙනහිර දිශාව බලාගෙන ඉර උදා වෙනවා පේන අය ඉන්නවා නැත්තම් බිල්ඩින් වල ඉන්නට ඒවා පේන්නේ විටරටල ඉන්නට පේන්නේ ඒ කමන්නේ. නැගෙනහිර දිශාව බලාගෙන ඔබ සූර්ය දෙවියන් නමස්කාර කරන සූර්ය දෙවියන් නමස්කාර කරන්න. ඒත් එක්කම පුංචි ස්තෝත්‍රයක් තියෙනවා මන්ත්‍රයක් තියෙනවා ඒක කියන්න. ඕම් සූර්යාය නමහ. ඔන්න ස්ක්‍රීන් එකේ උඩ ඒක තියෙනවා. ඔන්න ඔය ස්තෝත්‍රය කීප වතාවක් හැකි වතාවක් කියලා සූර්ය දෙවියන් නමස්කාර කරන. මොකද මේ සූර්ය දෙවියෝ කියන්නේ අපේ ජීවිතේ හැම දෙම දෙනෙන් අපි මොකද ගහක් ගලගත විද්‍යාත්මක පිළියරන් තියෙන මේ ශාකවල ඔය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ සූර්යාලෝකය නිසා කියලා. මේ ලෝකේ පැවැත්ම රඳාපවතින සූර්යා නිසා කියලා. ඉතින් ඒක නිසා ඒකට අපි කෘතඥ වීමක් තියෙන අපට දක්වන දෙයට කෘතඥ වෙන එක තමයි මේ ඕම් සූර්යාය නමහ කියලා සූර්ය දෙවි වන්දනා කරලා ඊට පස්සේ ඔබ අදිෂ්ඨාන කරන්න මේ මාසයේ ජීවත් වෙන්න මට මේ වගේ මුදලක් අවශ්‍ය වෙලා දෙනවා. ඉතින් මේක සඳහා
මට අසනීප හැදිලා රෝගාබාධ හැදිලා මේකට බාධා වෙන්න පුළුවන්. අනතුරු වෙලා බාධා වෙන්න පුළුවන්. නැත්නම් මේ රටේ ලෝකේ වෙන දේවල් අනුව මොනා හෝ හේතුකට බාධා වෙන්න පුළුවන්. නැත්නම් මොනයම් හෝ කාරණාව මගේ ගෙදර කෙනෙකුට කරදරයක් වෙලා හෝ වෙන්න පුළුවන්. ඒ බාධක ඇති නොවේවා. සාධාරණ ක්‍රම තුලින් නිවැරදි ක්‍රම තුලින් මගේ රැකියාව තුළ මගේ ව්‍යාපාර තුළ මගේ ආදායම් මාර්ග තුළ මේ උපයා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනා කරලා ඒත් එක්කම මේ ලෝකේ ජීවිතෙන සියලුම සත්‍යයන්ට විසගෝල සර්පයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නපුරු සත්තු වෙන්න පුළුවන්, අහිංසක සත්තු වෙන්න පුළුවන්, විශාල සද්දන්ත සත්තු වෙන්න පුළුවන්, කුඩා ඇහැට නොපෙනෙන ජීවි වෙන්න පුළුවන්. ඔය හැම කෙනාටම මේ මාසය තුළ කුසගින්න නිමේවා. ජීවිතේ ජීවත් වීමට ඒ තත්ත්වය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න ඔබේ ඔබේ මාසයේ වැඩකටතු ආරම්භ කරන්න. මේක මහා බලවත්ද. සමහරවිට මේක විහිළුවක් වගේ හැඟෙවේ මුලින් අහද්දි. හැබැයි කරපු අය දන්නවා මේ දේ තුළ තියෙන මහා ධනාත්මක භාවය, ජීවිතේ එන සැලසුම, මේ මාසය තුළ සාර්ථකත්වය ඔබට පැහැදිලි වේවි. කරලා බලන්න, ජීවිතය දිනන්න, මේ හැම දේ තුළම ඔබට ජයග්‍රහණයත් කරගන්න ප්‍රබල හැකියාවක් පවතිනවා. අනිත් පැත්තෙන් කතා කරාම අනිවාර්යෙන් අර හැමදාම කියන්නේ මාසෙ එක දවසක් සිකුරාදාවක් කරනවා වඩා හොඳයි, නැත්නම් ගැටලුවක් නැහැ. ඔබ කැමති දවසක දිවා ආහාර වෙල නිරාහාරව ඉන්න උත්සාහ. නිරාහාරව ඉඳීම තුළ ටිකක් දුක ඔබට දැනෙනවා, වේදනාව දැනෙනවා. ওই වේදනාව තුළ යම්කිසි ආකාරයෙන් අපි කර අකුසල් කර්ම ඒ නියෝජනය වෙනවා. ඒ දේ නිසා ඔබ දවල් 10 ඉඳලා හවස 4 විතරනක වතුර විතරක් බීලා නොකා නොබී ඉන්න. හැබැයි එදා දිනේ ඔබ ආහාර වේල තියෙනවනේ, ඒ දවල් ආහාර වේල ඔබ කණ්ඩ නැති කෙනෙකුට, අසරණ කෙනෙකුට දෙන්න ඕන. නැත්තම් සතෙකුට හරි කමක් නැහැ, අහිංසක සතෙකුට. ගෙදර ඉන්න සතර දිලඩ නැහැ, හැමදාම උඩ කණ්ඩ බොන ලැබෙනවනේ. ඔය පාර යන අහිංසක සතෙකුට හරි කමක් නැහැ, කුරුල්ලෙකුට හරි කමක් නැහැ දෙන්න. ඒ දේ තුළ ඔබ ගොඩාක් ආස කරන ආහාර පාන තියෙනවා නම් තව වඩා හොඳයි. ඒතකොට තමා හිතට දැනෙන්නේ තවත්. ඉතින් ඒක නිසා තමම් වේදනාවක් අත් කරගනිමින් ඒම ඒ වේදනාවම වෙන කෙනෙක්ගේ නිවන එක ඉතාමත්ම තත්ත්වය, ඒක යහපත්ම තත්ත්වය. ඒක අකුසල් යටපත් වෙනවා වගේම අකුසල් කර්ම යටපත් වෙනවා වගේම කුසල් වඩන දෙයක්. සාමාන්‍ය අපි දානයක් දුන්නත්, අපි කාලත් දානයක් දුන්නත් ඒකේ මහා කුසලයක් තියෙනවා. මෙතන තියෙන වෙනස්කම අර අකුසල් යටපත් වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මෙයත් අතිශයෙන් බලගත් දෙයක්. ඒක නිසා ඒ දේවල් තුළ ජීවිතේ එක් කරන ධනාත්මක භාවය අත්විඳලා ජීවිතය දිනන්න මේ තුළ ඔබට අතිශයම සාරතක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම පුළුවන් අහිංසක අසරණ කෙනෙක් වෙනින් මේ මාසෙත් වැදගත් දෙයක් කරන්න. ඔවුන්ගේ බඩගින්න නිවන්න, නැත්නම් අධ්‍යාපනික වශයෙන් අහිංසක දරුවට උදව් කරන්න, නැත්නම් ඔවුන්ගේ අවස්ථාවක් ඉෂ්ට සිද්ධ කරන්න, මොකක් හෝ දෙයක් ජීවිතේ යහපතක් වෙන දෙයක් කෙනෙකුට කිසිම දෙයක් බලාපොරොත්තු නොවි කරන්න පුළුවන් නම් ඒදී අනිවාර්යයෙන් හැම මාසෙම එක්කෙනෙකුට හරි එක දෙයක් හැකි පමණින් කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුලත් හැම වෙලෙම තමන් ගැන මනසට ධනාත්මක දෙයක් ආරෝපණය වෙනවා. අන්න ඒක තමයි ඔය අසුභකාරී ඍණාත්මක දේවල් මැඩපවත්වන තියෙන ප්‍රබලම தත්ත්වය. ඕක අනිවාර්යයෙන්ම කරන්න. අනිත් පැත්තෙන් කතා කරොත් කිතුණු කතෝලිකය විශේෂයෙන්ම අර බ්‍රහස්පති දවස්වල අර පහන දැල්ලලා අර මන්ත්‍රය කියන දේ කරන්න ඔබට ශිව දෙවියෝ ඔබ අදහන් නැතිද වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ දෙවියන් වහන්සේ සිහි කරලා මේ පහන දැල්ලලා ඒ කියපු මන්ත්‍රය ඒ ආකාරයෙන්ම කරන්න. මේක ඉතාමත්ම ධනාත්මක දෙයක්. විශ්ව ශක්තිය ආශිර්වාද, විශ්ව ශක්තියේ බලය ඔබ තුළට, ඔබේ මනසට, ඔබේ ඌරකට ආරෝපණය කරගන්න හොඳම තත්වයක් තුළ හොඳම විසඳුමක්. ඒ නිසා අනිවාර්යෙන් ඒ දේ කරන්න. ඒ වගේම බ්‍රහස්පති දවස්වල රාත්‍රී 11-12 අතර අනිවාර්යයෙන්ම ශුද්ධෝපය ගත කරන්න. ඒක භාවනාත්මක ශුද්ධෝපයක් වෙනවා නම් වඩා හොඳයි. ඒ දේ කරන්න එදාට පුළුවන් නිර්මාංශ වෙන්න ඉතාමත් යහපත්. ඒ වගේම දිනපතා ශුද්ධෝ ජපමාලේ උච්චාරණය කරන්න පුරුද්දක් වශයෙන් කරන්න. එහෙම අපහසු නම් ජපමාල පන්තියක් හරියාම වශයෙන් පුළුවන් උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපතත් වේවි. අනිත් පැත්තෙන් මහා සන්තියාගම මුතුමාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම යහපත්. තයි වගේම සබස්තිය මනුතු පාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම යහපත්. ඒ දේ හැම දේ තුළම ජීවිතයේ ධනාත්මක භාවය අත්විඳලා ඔබ ජීවිතය දිනන්න. එතකොට ඔබට මොන ඔබගේ කේන්ද්‍ර සටහන් තුළ පුද්ගලික පිහිටීම් වල මොන අසුබ තිබ්බත්, කොයි පැත්තෙන් අපල උපද්දව තිබ්බත්, ඔය කිසි දෙයක් ඔබට වැදගත් වෙන්නේ නැහැ. ඒ දේවල් සියල්ල යටපත් කරගනිමින් සීජර් සීයා ජීවිතය යහපත් වෙනවා වෙනවමයි. හැම දෙයකම මනස ධනාත්මක භාවයයි අත්‍යවශ්‍යම. ඒ වගේම අර වර්ණ වගයක් ගැන මම ඔබට කිව්වා, නිතර පේන්න තියන්න ඕන වර්ණ ටික. ඒක අනිවාර්යයෙන්ම කරන්න. මම හැම මාසෙම කිව්වා ඒක. රෝස තැඹිලි කොළ තදදම් කහ කියන වර්ණ ඔබේ නිතර ඇස ගැටෙන ගිනිවසේ හෝ ඔබ නිදින තැන ඕනෑම තැනක පර්ස් එකේ වාහනේ නිතර ඔය කියපු වර්ණ
අනිවාර්යෙන්ම ඔබේ ඇස ගැටන තැනක තියාගන්න. මේ දේවල් තුළ ඔබගේ මනසෙන් නිකුත් කරන තරඟ මානසික තතේ ඕරායක ධනාත්ම කරගන්න හැකියාව පවතිනවා. මොනවාද වර්ණ? රෝස, තැඹිලි, කොළ, කහ, තදදම් කියන වර්ණ වර්ණ තෝරාගෙන ඒවා පුංචියට හරි පේන්න හැම වෙලෙම තියන්න, නිදියන තැන පේන්න තියන්න, වාහනේ ඉස්සරහ තියාගන්න, ඔය හැමතැනම මේ දේ තියාගන්න. ඒවා තුළත් හැම වෙලෙම ඔබට නිරෝගීකම, ආදරය තුළ, රැකවරණය තුළ සාර්ථකත්වය, ඔබේ කරන කටයුතු තුළ සාර්ථකත්වය, දියුණුව, ඒ වගේම සස්වීකත්වය නියෝජනය වෙමින් ඒ කියපු යහපත් හැමදේම ඔබේ ජීවිතය ළඟා කරගන්න, ඔබගේ මනස තුළ යම්කිසි ආකාර ක්‍රියාත්මක වීමක් වගේම ධනාත්මක භාවයක් තියෙන පටිලි සාගතකම් ගැටලු निराකරන වෙලා හැකියාවක් උදා වේවි. ඕක තමයි ජීවිතේ දිනන දින හොඳම තැන. එනිසා මේ කියපු කාරණා එක්ක ඔබ ජීවිතේ කොට දාගන්න. ඉතින් ගුරුමාරුව සම්බන්ධ වීඩියෝවක් අනිවාර්යයෙන්ම මේ මේ මාස දෙවෙනිදා තුන්වෙනිදා වෙද්දී ඔබට ගේන්න, ඔබේ ලග්නෙන් ලග්නෙට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරනවා. ඉදිරි වසර තුළ මේ ගුරුමාරුව බලපාන ආකාරය තුළ ඔබේ ජීවිතයට මොනතරම් යහපත් වුණත් අයහපත් වුණත් බය වෙන්න එපා. ඒ හැම දෙයක්ම 100%ක්ම යහපතට ළඟා කරගන්න විදිය මම ඔබට කියලා දෙනවා. බය නැතුව ජීවිතේ මුණ දෙන්න, ඔබ ඔබ කෙරෙහි විශ්වාසය තබාගෙන නිතර ධනාත්මක වෙන්න, හැම වෙලෙම මනස සුවපත් වෙන ආකාරයෙන් ජීවත් වෙන්න කාටවත් මොන අපලයටවත් මොන ග්‍රහයටවත් බෑ. ඔබට අපල සිද්ධ කරන්න, ගැටලුව සිද්ධ කරන්න ඒක හොඳම දේ. තමන් කෙරේ පමණක් විශ්වාසය තියාගෙන තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. එතකොට මේ හැමදේම යහපතක් වෙනවා වෙනවමයි. ඒ වගේම බොරුවට රැවටෙන්න එපා කිසිම කෙනෙකුට. මේ ජ්‍යොතිෂ්‍ය වුණත් ගත්තොත් මේ දේ තුළ ගත යුතු දේ පමණක් ගන්න උත්සාහ කරන. ඕනට වඩා ඒකට ඇලී ගැලී ඉඳලා ඒකටම ඉඳලා අර ඕනට වඩා ඕනම දෙයක් ඕන්නේ නැහැ. ඒක මේකටත් අදාළයි. ඒ නිසා ඔබ ඔය බොරුකාරයන්ට අහුවලා අතේ තියෙන පිච්චිය නැති කරන් දිනු වෙන්න බොරු යන්ත්‍ර දාණ්ඩයි ඔය ලෝක නැති ශාන්ති කර්ම කරන ලක්ෂ ගණන් දාස් ගණන් ණය වෙලා වියදම් කරන් ඒවට අහු වෙන්න එපා. මේ කියන සරල ක්‍රමය තුළ ඔබ මාසයක් දෙකක් තුනක් ජීවත් වෙලා බලන්න ඔබ ජීවිතේ යහපත ළඟා කරනවා. ඔය වරු තුනෙන් පිහිට දෙනවා, වරු තුනෙන් ප්‍රතිඵල දෙනවා කියවට ඇත්තටම අත්‍යචිතනක් තියෙනවද? නැහැ. හැබැයි මේ දේවල් තුලත් මේ කියන පිළියම් පිළිතවත් වරු තුනෙන් නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හැබැයි ස්ථීරවම කියනවා කාලයක් ගිහින් හෝ ස්ථීරත්වය ලැබෙන මාසයක් දෙකක් යද්දි ලොකු වෙනසක් ඇති වෙනවා. අන්න ඒක නිසා ඒ තත්ත්වය අත්දැකලා තමා තුලින් තමා දිනන්න ඔබ දිනනවා. බය වෙන්න එපා. ඉතින් එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.